सोमावती, 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 अरे अभी दिन लगे බෙලිම තඹපු එහෙම නැතුව ඉතිවත් ඉලෙන්ට එනවා ඉබහේ බැරුවා ඊරෑලි වෙනකන් ඇහැරලා වුන්නේ මං. හරි හැටි නිින්දක්වත් ගියේ නෑ මය දෙයියෝ. කැලේ එක මීමින් එක්ක නැතුව හොයාගන්න. කැලේ ගස් ටික ඔක්කොම බරු ගන්න විතර මුන් ඔක්කොම ගගෙන් ඉක්ුට්ට කොහෙන්. අපි හේන් ගොවි තැනක් කරමු. ඉස්සරහට වැස්සකුත් එනව නෑ. හේන පැනකන් කන්නේ මොනවද බල? දඩයන් ගස්සාවේ කෝකටත් යටයි. මොන තෙල් බේන්න ගෝණාම් මේ තරි ගහ ගත්තා නම් කල්පයකට ඇතිනොය. ඒ වුණාට මට මම මොකද්ද වගේ නෑ දෙයියෝ. පිට කොන්දක් කැක්කුම කකුලුත් අඩිසි වෙලා කොමෙක වතුර බින්දුවක් වන්න නැතුව ඔහෙ හිටින්න මං ගොහින් අරගෙන එන්න හින්දිලත් හොඳට ඕම හින්දිලා ඉදෝරෙනේ ඊළඟින් දත් හින්දිලා ඇති මංගුයින් මතෝටික් කරන් එන්න. දරුවෙක් ලැබෙන්න ඉඳද්දි
සත්තු මරන්න හොඳ නෑ මයි දෙයියෝ. ඇයි? ඔය කාලෙට හොඳ නෑ. පවුලු. සත්තුන්ට ගිනි බඳින්න ඔබ නෙවෙයින බොල. සිද්ධ වෙන කර්ම පාපයක් මට සිද්ධ වෙයි. ගන්න. මේක සප්පායම් වුණාන හොඳ නෑ මම යන්නම් නගන්ඩි හොඳමයි සියතුවයි යන්නි අමරදාස මේ පාරනම් සෑහෙන්න කැලේ වෙලා ඔව් තද පෑවිල්ලකුත් ආවනේ ඒකෙන්ද ඒකත් එක්ක එන්නත් බැරුණා මේ ගස්තික පරිසම් කරගත්තේ නැත්නම් ආයේ අපිට ජීවත් වෙන්න වෙන්නේ ආදායමකුත් නැහැනේ ඔව් බලන්න අමරලා සර බලන්නක හාමුදුරුවෝ පින්ඩ පාතේ වඩිනවා මීට කලින් නම් කවදාකවත් දැකලා නැහැ නෝ. කොහින්දලත් දන්නේ මේ ස්වාමීන් වහන්සේ වඩින්නේ නේ? ඇත්තමයි. මාත් දැනුයි දැක්කේ. මීට කලින් කවදාවත් දැකලා නැහැ. ඔය හාමුදුරුවෝ. සාදිරි සයියා කිව්වා. මා මූකලානේ ගල් ගුහාවේ. ඔව්. ආලිනුමක් වැඩ ඉන්නවා ඉතින්. උන්නාස වෙන්න. යාතු කොහෙද මේ හනි හනි කර දුවන්ද? දුවලා ඇවිල්ලා මේ ගස්වල ගෙඩි කඩලා මේ ගස් විනාශ කරන්න හදන එපා මිනිස්සු. ඒකනේ. අයියා ඉන්න බෑ බඩගිනි. කන්න මොනවත් නැතයි. තාම කන්න මොනවත් අම්මුනේ නැටි. කන්න මොනවත් නැහැ නේ සිජාවති අක්කා. කන්න මොනවත් තියෙයි? ඔය මුට්ටියේ මන්නක වගේ අම්බල ඇති. වහලා. කෝප්පේ ලුණු මිරිස් ඇති. අතිතරම් බෙදාගෙන කන්න. හොඳමයි. ඔව් සිරිපාල මල මේ ගස් ටිකට පස් ටිකක් එකතු කරනවා. තද පෑවිල්ලනේ. අවසට වතුර ටිකක්වත් දාන්න. මේ ගස් ටික
පරිස්සම් කරගත්තේ නැත්තම් එතරාට බඩගින්නේ තමයි ඉන්නේ. ඒකනේ ඒකනේ මම කියන්නේ මේ මහ පොළොවේ කොටුලක් කවද්ද නන්ටද? ඔන්න ඉතින් මයිත් එක්ක. දඩේ මයන්ට આવොත් නම් දවස් රුපියල් 4000ක් වැකන්න පුළුවන්. මං ජීවිතේටවත් ඔයගේ පාප කර්මයක් කරලා නැහැ. ඕවා කරලා කවදා විඳවන්නද බං? අහිංසක ජීවිතයක් නැති කරලා. ඊට වඩා නරකද සිරිපාල මලයා? මේ අපි වගේ හේනක් කොටුවක් කොටාගෙන ජීවත් වුණා නම්. අපෝ අදත් පටන් ගත්ත කරච්චලේ. ඔහොම යනකොට තේරේ සිරිපාල මලයා. එතකොට ගොඩක් කල් ගිහින්. මිනිහට දහ වැඳුම් වැඳ ඔය වැඩේ නතර කරන්න කියලා. ඒ වන්දා මේ කියනවා මේ මතක නැහැ. පස්සක මොනවද මේ කලබලෙන් වෙන්නේ? මේ අවසරය අපේ හැමතුරුනේ. මේ පැත්තට වෙඩි වැදුණු මොනාම්බෙක් එමව. මේ පැත්තට ආපු මොනාම්බෙක් නෑ උපාසක. ලේ පාරත් මෙතනින් ඉවරයි නෝයේ. මේ කොහේ හරි මින්ටෝන්. මේ පුණ්‍ය භූමියේ කිලිටි නොකර මෙතනින් ගියා නම් නේද හොඳ උපාසක. එහෙමයි අපේ හැමෝම. උපාසක කලබල වෙන්න එපා. තාම කලබල වෙන්න දෙයක් නෑ. කලබල නොවි හොඳ සිහියෙන් කටයුතු නොකිරීමයි වැරද්ද. අනේ ඔමට තේරෙන්නේ නෑ අපේ හාමුදුරුවනේ. මම ගොහින් එන්න. මට යන්න අවසරයි. රජරට ප්‍රධාන ශාකාව රුවන්වැලි මහා සෑ පූජා භූමියේ අංක 78-1 මහා විහාර වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය රජේ නිල නිවාස පාර දිසාවැව අනුරාධපුරය යන ස්ථානයේ දෙසැම්බර් මාස 28 වන දින ස්ථාපිත කරන වගයි. සාදු සාදු අනුරාධපුරේ.
සාදු සාදු අනුරපුරේ ඒ දවස් ටිකේ නම් හොදටම පායවුවා. ඔන්න අද වහින්තර. ඒක නම් ඇත්ත. ඒ වුණාට මට නම් ඩාඩි විබිලි දාලා කව ගිය ටිකේ පුදුම කෑවිල්ලක් නේ. හැබැයි මෙද මාමා ළඟටත් ගියා. උන් දුන්නෝ බෙහෙත් ටිකක් ගන්න කියලා. හේ, මෙන්න මෙයාට බෙහෙතක් දෙනන්න. ගුවන්ට එපා නක මම මම අම්මෝ අපි බය වෙච්ච බයවිල්ල අපි හිතුවේ දිය රකුසෙක් කියලා ඇති ආන්ත අම්මගේ පනකෙන්ද නැහින්ට ගියා වගේ අයියන්ටි නගාලේ නා නාගන්ට මං ගොහින් එන්න අක්කන්ඩි ওই මිනිස්සයා ඔය කරන පව් වලට හැටියට මොන ලෝකියන්නද මන්ද? ඒක නම් ඇත්ත. ගෑනිට දරුවෙක් හම්බෙන්නත් ඉන්නේ. පව් අර සෝමාවතී. අද වැස්සක් නොවද වේ. ඒක නෙන්නන් නැන්ද. කාලෙකට පස්සේ හොඳට නාගත්තා. වැස්සක් නිසා සීතලේ බැරුවා. අප්පේ බස් නාහිරෙන් හිට ඉරපාය. මං ඒත් බැලුව මොකද මේ කියලා. දැන් මා පුදුම දේවල් නෝ රටේ සිද්ධ වෙන්නේ. අප්පේ, මේ මොනවද ඒ? අරනේ ලොකු හාමුදුරුවෝ. අද මට උපාසක කියවනවා. අපූර්ව උපාසක උන්නේ. හිනාවෙන්ට එපා. උන්නාන්සේලා දායකයොන්ට කතා කරන්න ඔහොම තමයි. මම මොන දායකයෙක්ද බොල මං ඉතින් උපංගෙයි මස් වැද්දා නාසේලා මස් වැද්දෙකුට වුණත් ඔහොම තමා කතා කරන්නේ එතකොට උන්ම මේත් ගල්ලෙනවා බුදුගණේ හැටි ඔහොම තමයි නැත්තම් සංසාර සාගරෙන් විතර වෙන්න බෑ දැන් අති හදාගත්තද පිට හදාගත්තට ඉතින් බඩගෙඩිය හංගවද බොල බන ඒකට ඉතින් සතෙක්වත් දෙරි ගහන්න ඕන. භූව සංසාර සාගරයෙන් එතර කරන්න මෛත්‍රී බුදුන් පහළ වෙන්නේ. ඒ හැර වෙන කාටවත් නම් බෑ දුවේ. මම එනම් ගොහින් එන්න. ආරච්චිගේ මගුල්ට දෙන දෙරි ගහව මුවානව මගේ ඇරුණේ. මං ගොහින් බලන්න. මොන හරි ටිකක් සප්පයම් වෙලා ගියානන්න ඔය හොඳ. බඩගින්න යන්නේ. මං ඇවිත් සප්පායම් වෙන්න.
කොහෙද වලත්තේ පොරේ තුව කොමෙන්දලා බෑ හමුදුරනේ ගොඩක් ලේ ගිහින් නේද අනේ මෝ බේර ගන්න අපේ හමුදුරනේ වෙඩි වැදුනම වේදනාව තමයි නේද උපාසක හමුදුර මරෙන්න වැඩිලා ඉන්නවා හමුදුර මයම් ඔබ තමයි එක රංගේ දන්න අපේ හමුදුරනේ මට තේරෙන උපාසකේ වේදනාව තේරෙන්නේ උපාසකට අනේ අනේ මම රේත අපේ හමුදුරනේ නේ මම රේත අපේ හමුදුරනේ කවදා හරි හැබැයි අද නෙවෙයි යම් මං උපාසකව ගොඩ දාන්න බයවෙන්න එපා උපාසක ඇටේට මුකුත් වෙලා නැහැ දවස් දෙක තුනක් ඔය බේත් බැන්දාම ඔය තුවාලේ ගොඩ වෙලා යයි වහන්සේට බුදු බවත් තෙම්පෝන මට මේ කරන උපකාර වලට දැන් බඩගිනිත් ඇතිනේ දානෙට හම්බුණු කටුවල වගේයක් ඇති හිටින්න මං අරන් එන්න ලස්සන කොළු පැටියෙක් අනේ කන්දේ දෙයියෝ මා ආරක්ෂා කරන්න ඕන කොළු පැටියව සිරිපාල දන්නේ නෑ නෝ ඔය ඊයේ බැද්දට ගිය ගමන් තාම ආවේ නෑ නෝ නන්දේ මෙන්න බෙල්මල් ගෙනාව බීලා ඉන්න ඔහෙන් තියන්න මේ ටික ඉවර කරලා එන්න නන්දර ලස්සන ලස්සන මල් බබේ කම්බල රෝසම රෝස පාට අනේ හොඳයි සෝමාවතියකට දරුව ලැබිලයි ඒකෙන් නන්ද ලස්සන ලස්සන මල් බබේ කම්බල ඇටි ආන්ත ගෑණි බයේ හිටියේ එදා මම මුලිච්ච උනේ වෙලාවේ බොහොම බයෙන් හිටියේ දරුවනේ ඔය පැලපොඩි කරන්න එපා පරිස්සමෙන් දවස් පහක් වුණා නෑ. සිරිපාල ගෙදර ආවේ නෑනේ. ඒ නිසා අපි දැන් කැලේට ගිහලා සෞදිසි කළ බලමු. අන්න එක හොඳයි මාමේ.
අපි පිළ දෙක්කට බෙදලා කැලේට ගිහින් බලමු. හිටියව තේනම් ඔහම මෙතන ඉඳ බලගෙන. අපි ගිහලා මේක සොලිසිට කරලා එන්නම්. හා හොඳයි. සොනේ සිරියාව තිනන්න. සිරිපාලට කරදරයක් වද්ද දන්න. අනේ මගේ මිනිස්සයා. උඹ කලබල වෙන්න එපා දුවේ. සිරිපාලට මොනවත් වෙන්නේ නැහැ. මේ දවස්වල උඹ කනස්සල්ලෙන් ඉන්න එපා. දරුවට කිරි දෙනවනේ. Super.